සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල. මානුෂීය මෙහෙයුම යලිත් ආරම්භ කරමින් සියත ලෙංගතුකම ඩයලොග් සමග රට පුරා ගමන් අරඹයි. මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 175ක් ලෙස වාර්තා වෙයි. අත්තිඩියෙන් කොරෝනා රෝගීන් හමුවීමත් සමග එම ප්‍රදේශයේ ග්‍රාමයක් තාවකාලිකව වසා දමයි. පුද්ගලයින් 600කට අධික පිරිසක් ස්වයන් නිරෝධායනයට. කන්ද කාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පැමිණි පුද්ගලයෙකුත් නව කොරෝනා වෛරසයට ගොදුරු වෙයි. දිස්ත්‍රික්ක 19කට හෙට උදෑසන 6ට ඇඳිරි නීතිය තාවකාලිකව ලිහිල් කෙරේ. සෙසු අවධානම් දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය තව දුරටත්. ජනතාව සතුටු කරන්න නාවික හමුදාව සහ පොලිසිය කළ දේ. ප්‍රථමයෙන් දේශීය පුවත්. රට තුළ වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වයත් සමග පීඨවටපත් ශ්‍රී ලාංකික ඔබ සැම වෙනුවෙන් සියත ලෙංගතුකම ඩයලොග් සමග අත්වල් බැඳ ගනිමින් අද දින ආරම්භ කළා. ඒ අනුව ඔබට අත්‍යවශ්‍ය සියලු ද්‍රව්‍ය රැගෙන අපි අද මහනුවරින් ගමන් ආරම්භ කළේ පළමු අදියර යටතේ. සියත ලෙංගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. රට තුළ පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අසරණව පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය වියලි ආහාර මුළු දිවයිනම ආවරණය වන පරිදි ලබා දීම සියත ලෙංගතුකම ඩයලොග් සමග අත්වැල් බැඳ ගනිමින් ආරම්භ කළා. මෙලෙස සියත ලෙංගතුකම ඩයලොග් සමග එක්ව සිදුකරන ක්‍රියාන්විතයේ පළමු අදියර අද දින මහනුවර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වුණා. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපති රොෂාන්ත කාර්යපිරු මහතා, ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරු මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කාවින්ද කාර්යපිරු මහතාගේ මූලිකත්වයෙන් ඒ අනුව ප්‍රථමයෙන් මල්වතු මහාවිහාරයට ගොස් මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියන්කොඩ ශ්‍රී විජිතසිරි අනුනාහිමියන්ගෙන් ආශිර්වාද ලබාගෙන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. දුගී ජනතාවගේ කුසගිරි නිවීම සඳහා ගන්නා ලද වටිනා උත්සාහයක් ඇටියට මේ කාරණය අගය කරන්නට ඕන. සියත සභාපතිත්වයේ දරන කාර්යපරිම මැතිතුමා මේ විදිහේ සත්කාරක සේවාවන් සිද්ධ කරනවා බොහෝ අවස්ථාවලදී. මේ බැරෑරුම් අවස්ථාවේදී මහජනතාව ගැන කරුණාවෙන් මේ සත්කාරී සිද්ධ කිරීම මෙහෙමින් අගය කළ යුතු කාරණයක්. මහජනතාව සරල ජාම් ජීවිතයක් අපි හුරු කරගමු, උත්සාහවන්ත වෙමු, ධාර්මික වෙමු. ඒ බලාපොරොත්තුව තමයි මා හිතන්නේ සියත ආයතනයත් සමාජගත කරන්නට උත්සාහ කරන්නේ. ඉන් අනතුරුව ගිරිහාගම ශ්‍රී සුමංගලාරාම පුරාණ විහාරස්ථානයේ වෙත ගොස් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහර දීම මෙලෙස සිදු වුණා. මේ ගම් දනව්වල ජීවත් වන අහිංසක ජනතාවට යම්කිසි උදව්වක් උපකාරයක් කළ හැකි අවස්ථාවක් තියෙනවා, ඒ සඳහා ඉදිරිපත් වෙන්නට ඕනේ කියලා. ඒ අනුව තමයි අද මේ ගිරිආගම ශ්‍රී සුමංගලාරාම පුරාණ විහාරස්ථානයේට කොළඹ ඉඳලා පැමිණිලා ඒ පින්වත් පිරිස මේ අපේ අහිංසක පින්වතුන් වෙනුවෙන් මේ ආහාර පාන ඇතුළත් ඒ පරිත්‍යාගයන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කටයුත්ත සිද්ධ කිරීම පිළිබඳව සියත ආයතනයට, රයිලු ආයතනයට ඒ කරවන
එනිලදර පින්නත් සෑම දිනාටත් සේ උපකාරකාදීන්ටත් ආයු ආරෝග්‍ය සම්පත්තියම සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අනතුරුව අස්කිරි මහාවිහාරයේ වෙත පැමිණ අස්කිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකකාධිකාරී අතිපූජ්‍ය නාරම්පණාවේ ආනන්ද හිමියන්ගෙන් ආශිර්වාද ලබා ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සිදු කරනු ලැබුවා. ඉන්පසුව එම ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදා හැරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා වෙත බාර දීම සිදු කෙරුණා. සියත ආයතනයේ කාර්යපිරුම් ඇතුමන්ට අද දවසේ මහනුවර දිස්ත්‍රික් තියෙන සියලුම පිරිවෙන් සඳහා දානමාන සම්පාදනය කර ගැනීමට අවශ්‍ය කරන දානෝපකරණ පාර්සල් මේ අවස්ථාවේදී පරිත්‍යාග කළා. අපි මේ අවස්ථාවේ සියත ටීවී ආයතනයේ මේ කරන සමාජ සත්කාරක මෙහෙවරට මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පිරිවෙන් වෙනුවෙන් අපගේ කෘතඥතාව පළ කරන්න කැමැතියි. ඒ වගේම අද සමස්ත ජන සමාජයේ මේ තත්වයට පත්ව සිටින අවස්ථාවේ මානුෂීය වශයෙන් කරන මහ උපකාරයක් හැටියටත් මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමැතියි. පන්සල්වලට විහාරවලට ගිහින් විශේෂයෙන්ම සියත සමග ඩයලොග් එකතු වෙලා කරන සියත ලිංගතකම ව්‍යාපෘතිය සංඝයා වහන්සේලාට පීදාරපත්ව සිටින ජනතාවට වියලි සලාක ආහාර ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. විශේෂත්වය තමයි මේ රටේ තියෙන විහාරස්ථාන සහ සිද්ධස්ථාන හරහා මේ ද්‍රව්‍ය ලබා දීම. පංචම සම්බන්ධ වුණා සියත විශ්වවිද්‍යාල මහජාල සභාවතුමා ප්‍රසන්න කාර්යපරිමෙතුමත් ඒ අධ්‍යක්ෂ කාවින්ද කාර්යපරිමෙතුමත් තසමිනුත් පුණ්‍ය කර්මයක්. ඒක නිසා මේ සම්බන්ධ වෙච්ච ඩයලොග් ආයතනයට සියලු මහායතන වලට ප්‍රමාණය මේ ආසය පිටරන. පිරිවෙන් විහාරස්ථාන සඳහා වැඩම සිටින ස්වාමින් වහන්සේලාට ආහාර ප්‍රශ්නයක් තියෙනවා. දානය ලබා ගැනීමේ ගැටලුවක් තියෙනවා. ඒ සඳහා ඉල්ලීම් කරනවා විහාරස්ථාන වලින්, ඒ පිරිවෙන් විහාරස්ථාන වලින් දානය සඳහා වේලි සලාක ලබා දෙන්න කියලා සියත ටීවී වැඩසටහන යටතේ අපිට ඒ වේලි ආහාර ද්‍රව්‍ය ලබා දෙන්නට කටයුතු කරා. මම හිතන්නේ මේක විශාල පුණ්‍ය කර්මයක්. අපගේ ස්නේහසේ දෑත් අත්‍යවශ්‍යම මොහොතක වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය සියත ලිංගතුකම ඩයලොග් සමග රැගෙන අද දවසේදී ඓතිහාසික සෙංකටගලපුර ශ්‍රී දළදා වහන්සේගේ ශක්තිය ආශිර්වාදය ලබා ගනිමින් අප සෙංකටගලපුර වෙරින් මහනුවරණුයි ගමන් ආරම්භ කළේ. මේ සියලු කාර්යයන් සමග ඒකරාශී වෙමින් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ගරු සභාපතිතුමන් ප්‍රශාන්ත කාර්යපිරුම මහත්මානන්, ඒ වගේම ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරුම මහත්මානන්, සාකානු කාර්යපිරුම මහත්මානන් ඒකරාශී සිටියා. ඒ සියල්ලන්ගේ සහභාගීත්වයෙන් අද පළමු වන දවසේ සියත ලෙන්ගතුකම ඩයලොග් පූර්ණ ශක්තිය සමග අද දවසේදී නිමාවට පත් කළ බව අප විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මේ අතර සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අත්වැල් බැඳ ගනිමින් සිදු කෙරෙන සමාජ සත්කාර වැඩසටහනේ දෙවන අදියර හෙට දින කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීමට නියමිතයි. ඒ අනුව කැලණිය රජමහා විහාරයේ, අතුරුගිරිය පෝරේ පුරාණ විහාරය, රුක්මල්ගම ධර්මවිජය ආශ්‍රමය සහ හෝමගම පුරාණ විහාරය යන විහාරස්ථාන වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහර දීමට සූදානම් කර තිබෙනවා. සියත ලෙන්ගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිතින් සංඛ්‍යාව 175 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොරෝනා වර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අවසාන වතාවට මියගිය රෝගියා අවුරුදු 43ක පමණ වයස ඇති පුද්ගලයෙක්. ඔහු මේ රෝගයට ගොදුරු වෙන අවස්ථාවේදී කිසිම සංකූලතාවයක් හෝ වෙනත් රෝගයකට බෙහෙතක් ලබා ගත්ත කෙනෙක් නෙවෙයි. නිසා ඔබට දැනෙනවා ඇති, ඔබට තේරෙනවා ඇති මේ රෝගයේ තියෙන ප්‍රබලත්වය. මේ රෝගය ලංකාව පුරාම ව්‍යාප්ත වුණාට පස්සේ එය මැඩලීමට කටයුතු කරනවාට වඩා ව්‍යාප්ත වීම වැළැක්වීමටයි රජය කටයුතු කරගෙන යන්නේ. නමුත් මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සලකලා බලලා රජය විසින් හෙට දිනේදී දිස්ත්‍රික්ක ගණනාවක පැය කිහිපයකට මේ නිරෝධායන නීතිය නැත්තම් ඇඳිරි නීතිය අයින් කරන්න තීන්දු කරලා තියෙනවා. ඒ වෙලාවේදී අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා, ඔබ මේ රෝගය පැතිරීම වළක්වීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරන්න කියලා. අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි පත්කරන ලද කාර්යසාධක බලකායේ ප්‍රධානී ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු රජය තීන්දු කරලා තියෙනවා හෙට දිනයේදී සියලුම ආබාධිත වැඩිහිටි සහ වකුගඩු ආධාර ලබන සියලු දෙනාටම ඒ රුපියල් 5000 දීමනාවක් බවට පත් කරලා නිවසටම වී ග්‍රාම නිලධාරීන් හරහා ලබා දීම. ඒ වගේම 7 වෙනිදා සිට ඉදිරියට තමන්ගේ රැකියාව අහිමි වුණු
එදිනෙදා ජීවත්වීමට අපහසුතාවයක් පත්වෙන අනික් ජනතාවට පත්කරන ලද කමිටු හරහා ඒ සහනාධාර 7 වෙනිදා සිට ඉතා ඉක්මනින් ලබා දීමටත් රජය කටයුතු කරගෙන යනවා. එනිසා අපි ඔබෙන් ඉල්ලා හිටිනවා යම් යම් දුෂ්කරතාවලට ඔබට මුහුණ පහන්න උනත් මේ රෝගය මේ රටින් දුරන් තුරන් කිරීම සඳහා රජයගෙන යන වැඩපිළිවෙලදී ඔබේ සහයෝගය ලබා දෙන ලෙස. රත්මලාන අත්තිතිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමග ඇය වාසය කරන අත්තිතිය ප්‍රදේශයේ ජීවත් වන පවුල් 125ක් බාහිර සම්බන්ධතාවලින් හුදකලා කොට තැබීමට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ අත පියවර ගත්තා. එමෙන්ම මාතර අකුරස ප්‍රදේශයේ පදිංචි කන්දකඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිරෝධායනයට ලක්ව පැමිණි පුද්ගලයෙකුද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද සෞඛ්‍ය අංශ තහවුරු කළා. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඔස්ට්‍රේලියා ප්‍රතිකාර ලැබමින් සිටි 52 වැනි ශ්‍රී ලාංකිකයෙකු අද දින ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ ඔබ දකින්නේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ සඳහන් වන පරිදි පසුගිය දින කිහිපය ඇතුළතදී මෙරට වාර්තා වූ කොරෝනා ආසාදිතීන් දැක්වෙන සිරස් ප්‍රස්ථාර සටහනයි. එම ප්‍රස්ථාරයේ දැක්වෙන පරිදි පසුගිය මාර්තු 17, මාර්තු 23 සහ මාර්තු 31 යන දිනයන්හිදී මෙරට කොරෝනා ආසාදිතීන් ගණන 15 ඉක්මවත් වාර්තා වී ඇති බවයි එහි දැක්වෙන්නේ. එම වෙබ් අඩවියේම දැක්වෙන පරිදි මේ ඔබ දකින්නේ මෙරට කොරෝනා ආසාදනය වූ රෝගීන්ගේ ආසාදන වේගය දැක්වෙන තිරස් ප්‍රස්ථාරයයි. එම සටහනේ දැක්වෙන පරිදි මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ව්‍යාප්තියේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි එම වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ අතර පුත්තලම ප්‍රදේශයේ පදිංචි ප්‍රචාරක කටයුත්තක් සඳහා ඉන්දුනීසියාවේ ගොස් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග ඔහු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කළා. පසු අදාළ පුද්ගලයා ළඟින් ඇසුරු කළ සහ සමීපතමයින් නිරෝධායනය කිරීම සඳහා පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කොට එම පිරිස එහි රඳවා තැබීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර එලෙස පුත්තලම සහිරා විද්‍යා ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ ඊයේ දින වෛරසය ආසාදනය වී රෝහල් ගත කළ පුද්ගලයාගේ දරුවන් තිදෙනාටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද සන්ධ්‍යාවේ තහවුරු වුණා. ඒ අනුව වයස අවුරුදු 11ක පිරිමි දරුවෙක්, වයස අවුරුදු 5, වයස අවුරුදු 9 යන වයස්කාණ්ඩවල පසුවන ගැහැණු ළමුන් දෙදෙනෙකු මෙලෙස නව කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඔවුන් පුත්තලම සහිරා විද්‍යාලයේ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඉන් අනතුරුව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත අද රාත්‍රියේ යොමු කළා. මේ අතර පසුගිය අප්‍රේල් මාස දෙවනදා වයස අවුරුදු 61ක කාන්තාවක කොරෝනා බවට සැකසහිතව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇයව හෝමාගම රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. එහිදී ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අද දින ඇය පදිංචිව සිටි අත්තිඩිය ප්‍රදේශයේ ජනජය මාවත ඇතුළු අත්තිඩිය ග්‍රාමය අද සෞඛ්‍ය නිලධාරීන් විසින් විසබීජ හරණයට ලක් කළා. එමෙන්ම මේ කාන්තාව ඇසුරු කළ බව කියන පුද්ගලින් දස දෙනෙකුද අද දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසියෙක්ව පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බවයි රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ. එමෙන්ම මේ කාන්තාව ඇසුරු කළ පවුල් 125ක පුද්ගලින් 668 දෙනෙකුද අද දින සිට නිවස තුළම ස්වයන් නිරෝධායනයකට ලක් කිරීමට කටයුතු කළ අතර ඇය ජීවත් වූ එම අත්තිරිය ප්‍රදේශයේ ග්‍රාමයට පිවිසෙන මාර්ගද වසා දැමීමට සෞඛ්‍යාංශ සහ ආරක්ෂකාංශ පියවර තිබෙනවා. මේ අතර කළුතර මතුගම ප්‍රදේශයේ ජීවත්වන කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි ඊයේ දින තහවුරු වීමත් සමග කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පසුගිය 24 වන දින ඔහුත් සමග බස් රථයේ මාතරට පැමිණි මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලින් සිව් දෙනෙකු ඊයේ සවස මාතර කොටවිල ප්‍රදේශයේ පිහිටි නව දිස්ත්‍රික් මහරෝහලේ ස්ථාපිත කර ඇති කොරෝනා වෛරස් ආසාදනය වී ඇතැයි සැකකෙරෙන රෝගීන් ඇතුළත් කිරීමේ වාට්ටුව වෙත ඇතුළත් කර
තිබෙනවා. එහිදී සිදු කරන ලද පරීක්ෂණ වලින් අනතුරුව එම සිව් දෙනාගෙන් මාතර අකුරැස්ස කොහවල ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද දින තහවුරු වුණා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ අකුරැස්ස පොලිසිය සහ අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් මෙම පුද්ගලයා වාසය කරනු ලැබූ නිවසට ගොස් ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාද මාතර කොටවිල ප්‍රදේශයේ නව දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා. අනතුරුව ඔවුන් ජීවත් වූ කොහුගොඩ ග්‍රාම සේවා වසමේ 15 ප්‍රදේශයට ඇතුළත් වීමට පවතින කොහුගොඩ 15 මලිදුව මාර්ගය කිසිවෙකුටත් ඇතුල් වීමට හෝ පිටවීමට නොහැකි වන ලෙස වසා දැමීමට අදාළ බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඊට අමතරව මෙලෙස වෛරසයට ගොදුරු වූ තැනැත්තා ඇසුරු කළේ යයි කියන නිවාස 7ක පුද්ගලින් 25 දෙනෙකුද එම නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර සම්පූර්ණයෙන්ම බාහිර පරිසරයෙන් හුදකලා කොට වසා දමා ඇති මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචි 144 දෙනෙකුගෙන් යුත් පිරිසක් නිරෝධායනයට ලබා දුන් උපදෙස් නිසිලෙස අනුගමනය නොකිරීම හේතුවෙන් අදාළියම ඔවුන් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට යුද හමුදාව කටයුතු කළා. අපි අටලෝගමයි අකුරණ කියන නගරය හුදකලා නගරයක් හැටියට පත් කරලා තිබුණා. නමුත් අපි දැක්ක මේ දින කීපෙම අකුරණින් දෙන්නයි තුන්දෙනයි ආසාදෙන වෙමින් පවතිනවා. මේක ටිකක් භයානක තත්ත්වයක්. අකුරණ කියන්නේ විශාල ජන කොට්ටාසයක් ඉන්න ප්‍රදේශයක්. ඉතින් ඒකෙ හින්දා ඊයේ දිනේදී අධිකරු ජනාධිපතිතුමා උපදෙස් දුන්න අපිට ඒ අනුව අද උදෑසන 4ට පමණ අපි මේ ආකාරයෙන් 144 දෙනෙකු අද උදෑසන 4ට පමණ අප පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන්න කටයුතු කරා. මේ අතර වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් විසින් කොරෝනා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කළ හැකි කෘතිම සොසුන යන්ත්‍රයක් නිපදවා තිබෙනවා. මෙම තරුණයා විසින් ඉවතලන ද්‍රව්‍ය සහ නිවසේ තිබූ ද්‍රව්‍ය කිහිපයක් උපයෝගී කරගනිමින් මෙම යන්ත්‍රය නිපදවා ඇති අතර එය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව යන්ත්‍රය නිපද වූ තරුණයා ප්‍රකාශ කරනවා. මෙම උපකරණය විදෙස් රටකින් මෙරටට ලබා ගන්නේ නම් ලක්ෂ 20කට වඩා වැඩි මුදලක් වැයවන බවත් එය මෙරටදී රුපියල් 15,000ක මුදලකට නිපදවීමට හැකි බවත් ඔහු ප්‍රකාශ කළා. මෙම උපකරණය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් වීමෙන් පසු විමල් වීරවංශ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදාළ තරුණයාට අවශ්‍ය පහසුකම් ලබා දී යන්ත්‍රය වැඩි දියුණු කිරීමට දායකත්වය ලබා දෙන බවද මෙහිදී සඳහන් කර තිබෙනවා. ඇතිනි නීතිය හේතුවෙන් දිවස්වලට වී සිටින ජනතාවගේ රස විඳින උදෙසා ශ්‍රී ලංකා පොලිසිය සහ නාවික හමුදාවෙක්ව සංගීත ප්‍රසංග අද පසුරුවේ සංවිධානය කර තිබුණා. රට තුළ ක්‍රියාත්මකව පවතින ඇඳිරි නීතිය හේතුවෙන් දිවස්වලට වී සිටින ජනතාවගේ රසවින්දනය උදෙසා ශ්‍රී ලංකා පොලිස් තූර්යවාදක කණ්ඩායම විසින් නාරහින්පිට ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේදී සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබුණා. මහිතන්නේ අපේ නිදහසෙන් පස්සේ මෙතරම් කාලයක් දීර්ඝ වශයෙන් ජනතාව එක තැනකට සීමා වෙලා නැහැ කවදාවත්. ඉතින් ඔවුන් විඩාවෙන් ඉන්නේ, අපහසුතාවයෙන් ඉන්නේ, අනස්සල්ලෙන් ඉන්නේ. ඔවුන්ට යම්කිසි සහනයක් සලසන්න අපි මේ වැඩපිළිවෙල දියත් කරගෙන යනවා. විශේෂයෙන්ම ප්‍රථමයෙන්ම මහල් නිවාස සංකීර්ණ ආශ්‍රිතව ඊට පස්සේ අපි වෙනත් ප්‍රදේශවලට ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ අරමුණ එකමැත්තකින් ජනතාවට මේ රෝගය, රෝග ලක්ෂණ ගැන දැනුවත් කරන්න. මේ කොරෝනා වසංගතය මේ රටෙන් අතු ගෑවිලා යනකල්, දුර වෙනකල් අපි අපේ කාර්යය රටේ ජනතාව වෙනුවෙන් ඉටු කරනවා. ශ්‍රී ලංකා පොලිසිය හැටියට අපේ පරමාදර්ශී පාටය තමයි ධම්මෝ හවේරක්කති ධම්මචාරි කියන එක. ඒකේ යථාර්ථයක් බවට පත් කරන්න ජනතාව අතරට අපේ වැඩපිළිවෙල ගෙනියනවා. මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාරහින් පිට ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේම සංගීත ප්‍රසංගයක් පවත්වනු ලැබුවා. අර්ම ලක්ෂණ
විශේෂයෙන්ම අපි මේ වෙලාවේදී ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රදේශයේ ජනතාවට මේ රජය විසින් මේ වෙලාවේදී ලබා දීලා තියෙන දේ උපදෙස් වලට අවනත වෙමින් ඒවට ගරු කරමින් ඒ වගේම මේ පනවලා තිබෙන ඇඳිරි නීති රෙගුලාසි වලට ගරු කරමින් නිවස් වලට වෙලා මේ අවස්ථාවේදී මේ ආරක්ෂකංශ ඒ වගේම රජය සෞඛ්‍යංශ මේ ගෙන යන COVID-19 මර්ධන මෙහෙයුමට ලබා දෙන දායකත්ව සම්බන්ධයෙන් මේ COVID-19 තර්ජනය තාමත් ඉක්මනින් මේ ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට කටයුතු කරමු ඔබගේ සහයෝග ඔබ අනිවාර්යයෙන්ම ලබා දෙන්න එයයි ඔබගේ පුරවැසියෙක් වශයෙන් වගකීම වන්නේ හෙට සිට ලබන 10වනදා දක්වා සතිය වැඩ කරන දින රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකේම ආයතන සඳහා නිවසේ සිට වැඩ කරන කාලයක් ප්‍රකාශයටපත් කර තිබෙනවා කලින් සතියද නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස නම් කර තිබුණා කොරෝනා වෛරස් ව්‍යාප්තිය සලකන විට ඉහළ අවධානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ ගම්පහ කළුතර පුත්තලම මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලත්මකව පවතින බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. සෙසු සියලු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හෙට උදැසන 6ට ලිහිල් කෙරෙන අතර එදිනම පස්වරු 2ට යළි පනවනු ලබනවා. අත්‍යවශ්‍ය සේවා හෙර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. මේ අතර පොලිස් මූලස්ථානයේ නිවේදනයක් කුත්කරමින් ප්‍රකාශ කළේ අද දහවල් 12 සිට සවස 6 දක්වා ගත වූ පැය 6ක කාල සීමාව තුළ ඇඳිරි නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 552ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. පොලිස් බහරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 140ක්. ඒ අනුව පසුගිය 20වනදා සවස 6 සිට අද සවස 6 දක්වා ගත වූ කාල සීමාව තුළ ඇඳිරි නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 14268ක් බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කළේ. පොලිස් බහරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 3563ක්. මේ අතර මේ වන විට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින අතර සෑම ප්‍රදේශයකම පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ නීති විරෝධී ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය අලෙවිකරන පුද්ගලින් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශය කටයුතු කරනු ලබනවා. ඒ අනුව ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට දකුණු පළාත් සුරපදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සමත් වුණා. එහිදී සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කළ උපකරණ තෝගයක්ද පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මෙම මත්පැන් නිෂ්පාදනය කර අම්බලංගොඩ, බටපොල, හික්කඩුව, මීටියාගොඩ සහ කහව යන ප්‍රදේශවලට බෙදා හරින බවට සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අදාළ සැකකරුවන් සිව් දෙනා රුපියල් ලක්ෂ බැගින් වූ අපමත මුදා හැර ඇති අතර මවුන්ට් එරෙහිව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා. ඇඳිරි නීතිය බලපැවැත්වුණු ඉකුත් දින කිහිපය තුළ අනුරාධපුර පොලිස් බල ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය නිරත වූ පුද්ගලින් 30කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලින් සන්තකයේ තිබී ගෝඩ ලීටර් 15000ක් සහ පෙරණ ලද මත්පැන් ස්ප්‍රීතු ලීටර් 3700ක් සහ දඟර ඇතුළු උපකරණ තොගයක් පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්න මහතාගේ උපදෙස් මතයි. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ බලපත්‍රයක් නොමැතිව කළුගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිප රථයක් රියදුරු සහ සහායක සමග අත්අඩංගුවට ගැනීමට කෑකළ පොලිසිය සමත් වුණා. කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ආර්ථික වෛරසයෙන් පීඩා විඳීමට ඉඩ නොදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. අද අපි මෙය දකින්නේ සෞඛ්‍ය ගැටලුවක් ලෙසයි. නමුත් මේ නිසා නොබෝ දිනයකින් මුළු ලෝකයටම ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි අපේ රටේ තත්ත්වය ගැන හිතමු. දේශීය ආහාර නිෂ්පාදනයේ විදේශයෙන් ගෙන්වෙන ආහාර හා ඖෂධ බාධාවකින් තොරව ගෙන්වා ගැනීම. ධීවර හා සත්ව නිෂ්පාදන සැපයුම් සහ තේ කර්මාන්ත ඇතුළු අදාළ කර්මාන්ත පවත්වාගෙන යෑම අනිවාර්ය කරුණක් වෙනවා. නමුත් මේ සියල්ල කළ යුත්තේ ඒ ශ්‍රේෂ්ත්‍රයන්ට සම්බන්ධ සියලු දෙනාම රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට මූලිකත්වය දෙමිනුයි. පුද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට සහන ලබා දීම ඒ පිළිබඳත් රජයේ අවධානය යොමු විය යුතුයි. බැංකු ක්‍රමය කඩා නොවැටී පවත්වාගෙන යා යුතුයි. ඒවන්ට සම්බන්ධ වන සේවක සේවිකාවන් ආරක්ෂා කරගත යුතුයි. ඒ නිසා වඩාත් පුළුල් හා විවෘත ඇසකින් මේ අර්බුදය දෙස බැලිය යුතු බවත් අදට වඩා හෙට ගැන සිතිය යුතු බවත් මම වගකීතු පාර්ශ්වයන්ට පෙන්වා දෙන්න කැමතියි. 1. ආණ්ඩුවට ලැබෙන සීමා සහිත ආදායම් නිසා කලින් සම්මත කළ අතුරු සම්මත ගිණුම මේ අර්බුදයට සෑහෙන්නේ නැහැ. ඒ නිසා කාලයට ගැලපෙන පදේ
අතුරු සම්මත ගිණුම සංශෝධනය කළ යුතු වෙනවා. දෙක ජාත්‍යන්තර මූල අරමුදල සිය සැලසුම් අප්‍රේල් මාසයේ මැදදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. තුන පවත්නා තත්ත්වයත් ඉදිරියේ උදා විය හැකි තත්ත්වයත් සැලකිල්ලටගෙන පොදු ආර්ථික සැලැස්මක් සකස් කළ යුතුයි. දැනට මහා බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති පියවර ප්‍රමාණවත් නොවන නිසායි. ඒ නිසා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙසත් ඒ පියවර පිළිබඳ ජනතාව දැනුවත් කරන ලෙසත් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාවට ආර්ථික වෛරසයෙන් පීඩා විඳින්න ඉඩදිය යුතු නැති බව මම අදාළ සියලු වගකියුතු පාර්ශ්වයන්ට කාරුණිකව පෙන්වා දෙන්නට කැමතියි. සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සමගී සහන අරමුදල මගින් සිදුකරන සමාජ සත්කාර වැඩසටහනේ පළමු අදියර ලෙස මුඛ ආවරණ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දීම අද දින සිදුකෙරුණා. කොරෝනා ව්‍යසනයෙන් රට මුදවා ගැනීමේ කාර්යයට දායක වීම අරමුණු කර ගනිමින් සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත එම බලවේගයේ සමාජිකයින්ගේ අරමුදල් පරිත්‍යාගයෙන් සාමූහිකව ගොඩනැගුණු සමගී සහන අරමුදල මගින් සිදුකරනු ලබන සමාජ සත්කාරක වැඩසටහනේ පළමුවැන්න ලෙස මුඛාවරණ දසදහසක් අද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දෙනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පළවෙනි අදියර වශයෙන් මේ අරමුදලක් ඇති කරලා සියලුම අපේක්ෂක 268ක් විතර ප්‍රමාණයක් ඉන්නවා සමගි ජන බලවේගයේ. ඉතින් අපි ටිකක් විශාල මුදලක් අපි එකතු කරලා බලාපොරොත්තු වෙනවා යම් යම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. ඒකේ පළවෙනි අදියර වශයෙන් අපි PHI මහත්මීන්ට මුහුණු ඇසුම් ලබා දීමේ වැඩපිළිවෙළක් පටන් ගත්තා. අද ගිහිල්ලා අපි ඩිරෙක්ටර් ජෙනරල් මැතිතුමාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ වගේම PHI සංවිධානයේ සභාපතිතුමා ලේකම්තුමා ඇතුළු ඒ නිලධාරී මහතුරුන්ට මේ අද පරිත්‍යාගය අපි කරා. ඔවුන්ට මේ ලබා දෙන්නත් ඒ වගේම අත්වැසුම් ලබා දෙන්නත් ඊපස්සේ අපි බලාපොරොත්තු වෙනවා පොලිසියට ඒ වගේම ග්‍රාමසේවක මහතුරුන්ට ඒ වගේම දැන් මේ ඇඳිරි නීති ඉවත් කරොත් විශේෂයෙන්ම භාණ්ඩ මිලදී ගන්න එන පිරිසටත් මේක අත්‍යවශ්‍ය කාරණයක්. දැන් මම ඊයේ දැක්කා ඇමරිකාව සහ අනිකුත් බලවත් රටවල් මේක රෝග වාරණය කිරීම සම්බන්ධයෙන් කතා කරද්දී අවශ්‍යම දේ තමයි මේ මුහුණු වැස්ම කියන එක තමයි සර්ජිකල් මාස්ක් එක තමයි අත්‍යවශ්‍යම කාරණා බවට සඳහන් කරේ. මේක වළක්වා ගැනීමේ එන්නතක් හොයනවා වෙනුවට මම හිතන්නේ මුහුණු වැස්ම කියන එක තමයි. ඒ සියලු වෛද්‍යවරු මේ අවස්ථාවේ ප්‍රකාශ කරා බලාපොරොත්තු වෙන්නේ මේ මුහුණු වැස්ම පුළු පුළුවන් විදිහට අපේ සියලු ජනතාවට මේක අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් කරන්න තමයි ඉදිරි අනාගතයේදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඇතැම් දේශපාලකින්ගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බව හිටපු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා. කෑකන්ද ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සමහරක් දේශපාලඥයන් ඉල්ලීමක් තියෙනවා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. නමුත් අපි බලන්න ඕනේ මේක ඇත්තටම මේ අවස්ථාවේදී අවංක චේතනාවෙන් කරන වැඩක්ද කියන එක තමයි අපිට පැහැදිලි නැත්තේ. මොකද පාර්ලිමේන්තුව කැඳවීම තුළින් ඒක නතර කරන්න නැමේ ව්‍යාප්ත කරන්න තමයි වෙන්නේ. මොකද විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ දහස් ගාණක් සේවය කරනවා. ඒතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා. සියලු දෙනා නිරෝධායනය වෙලා නැමේ ඉන්නේ. ඒක නිසා පාර්ලිමේන්තුව කැඳවෙනක මේ අවස්ථාවේ අවශ්‍යතාවයක් නැහැ කියන තැන තමයි අපි ඉන්නේ. අපි හිතන්නේ මේක ඇත්තටම අවංක චේතනාවකින් නැමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද මන්ත්‍රීවරයාගේ වැටුප ගැන හිතලා එහෙමත් නැත්නම් විශ්‍රාම වැටුප ගැන හිතලා තමයි මේගොල්ලන් නැවතත් පාර්ලිමේන්තුව කැඳවන්න ඉල්ලීම් කරලා තියෙන. අද ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි. මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව කැඳවලා කෝටි ගණනක් වියදම් කරලා ඒ මුදල අද අපිට කොරෝනා වසංගතය තුරන් කිරීම සඳහා මුදල් වෙන් කරන්න අවස්ථාවක් තියෙන එක නිසා අපි ඉල්ලීමක් කරනවා. ඔය කියන ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ට දේශපාලඥයන්ට ගමට ගිහිල්ලා තමන් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් ගිහිල්ලා යම් කිසි දෙයක් ගමට ගිහිල්ලා කරන්න කියලා විල්ලා අපි ඉල්ලීම් කරනවා. කොරෝනා වෛරසය හමුවේ වර්තමානය වන විට රටේ ජනතාවට මුහුණ දීමට සිදු ඇති දුෂ්කරතාවයන්ට හේතුව පාලකින්ගේ අඩුපාඩු සහිත දැක්ම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. එය අද කොළඹදී පැවති 49 අප්‍රේල් විරු සමරු උත්සවයට සහභාගී වෙමින් අද ලෝකේ පුරාම අපි දකිමින් ඉන්නේ මරණ බය ජීවත් වෙන මිනිස්සු. මිනිසා කියලා කියන්නේ සාමූහික එකට ජීවත් වෙන්න ඕන පිරිසක්. ඒ මිනිස්සුන්ව වෙන් කරලා හුදකලා කරන්න උත්සාහ කරමින් හිටියේ ධනපති ක්‍රමේ. අද කොරෝනා වසංගත තත්ත්වයෙන් මිනිසුන්ට එකිනෙකා සමග එකතු වෙන්න බාධා කරලා තියෙනවා. අද අපේ රටේ ජනතාව එක පැත්තෙන් ගත්ත විශාල බියකින් අනිත් පැත්තෙන් ඉතාම දුෂ්කර තත්ත්වයකින් තමන්ගේ රැකියා කරගැනීමේ අවස්ථාවන්ට අහිමි වෙලා තියෙනවා.
තමන්ගේ අත්‍යවශ්‍ය ආහාර බෙහෙත් වර්ග මිලදී ගැනීම හැකියාව අඩු වෙලා තියෙනවා. ඇත්තට ගත්තොත් මෙතරම් දුෂ්කරතාවයකට මුහුණ පාන්න මෙතරම් කැපකිරීමක් කරන ජනතාව සිද්ධුුනේයි. ඒකට හේතුව තමයි මොකද්ද මේ අපේ රටේ පාලක පන්තියේ තිබිච්ච දැක්මේ අඩුපාඩුකම. අපි කවුරුත් විශ්වාස කරනවා මේ වගේ විපතකදී අපි ඔක්කොම එකට ඉන්න ඕන. අපි හැමදාම කිව්වා වගේ මේ මොහොතේ අපි කාගෙත් ප්‍රාර්ථනාව අපි ඔක්කොම එකතු වෙලා කොරෝනා පරද්දමු කියන එක. ඒ නිසා අපේ මූලික අරමුණ බවටපත් යුත්තේ මේ මොහොතේ ඊතා ඉක්මනින් අපේ රටේ මේ කොරෝනා වසංගතය පරද්දලා අපේ රට ජනතාවට සාමාන්‍ය ජන ජීවිතය ගෙවන්න පුළුවන් තත්ත්වයක් උදා කර ගැනීම. ඒ වෙනුවෙන් අපිට ජනතා විමුක්ති වුණ කරන්න පුළුවන් හැමදේම කරන්න අපි ලෑස්ති අපි කරමින් ඉන්නවා. මේ අනතුර කල් නැතුව හරියට දැක්කනම් අපි හිතනවා අපිට මේ ප්‍රශ්නේ සමාජගත කරගන්න නැතුව බේරගන්න තිබ්බ කියලා. විදේශ රටවල සිට මෙරටට පැමිණ මහනුවර පල්ලිකැලේ පිහිට ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක් වූ 49 දෙනෙක් අද දින සියදිවස් බලා පිටත්ව ගියා. විදේශ රටවල සිට මෙරටට පැමිණ දින 14ක නිරෝධායනය අවසන් කළ පිරිසගෙන් තවත් 280කින් යුත් කණ්ඩායමක් යාපනය සහ පල්ලිකැලේ යන ස්ථානවල පිහිට ඇති නිරෝධායන මධ්‍යස්ථානවලින් අද දින පිටව ගියා. ඉතාමත්ම හොඳින් අපිව පිළි අරගෙන ශ්‍රී ලංකා යුද හමුදාව මැදිහත් වෙලා කුණ්ඩසාල කෘෂි විද්‍යා ආයතනයට අපිව රැගෙන ආවා. ඒ ආපු වෙලාවෙ ඉඳලා ශ්‍රී ලංකා යුද හමුදාවේ බලසේනාව සියලු දෙනාම ඉතාම ආදරෙන් අපිව පිළි අරගෙන අපි සිසිදු අඩුවක් නැතුව මේ අද දක්වා ඉතාමත් හොඳින් අපිට සැලකුවා. නිරෝධායන ලක් කිරීම සඳහා මෙම ස්ථානයට රැගෙන ආවා. මේ රැගෙන ආව මොහොතේ ඉඳලා මේ මොහොත දක්වාම යුද හමුදාවේ මානුෂීය කියන වචනේ තේරුම පරිසමාප්තාර්ථයෙන්ම අපිට ඒ ආකාරයෙන්ම සැලකුවා. ඇත්තටම මෙතන හිටපු මේ සියලුම නිලධාරි මහත්වරුන් අපි දෙමව්පිය වශයෙන් සලකලා අපිට කෑම බීම ඉඳුම් හිටුම් ඒ වගේ හැම අතින් අපිට උදව් කළා. හැම කෑම වේලම කද්දී අපිට දැනන දෙයක් තමයි අපි ණය ගැති කියලා. මොකද අපි දන්නවා ලංකාව කියන දුප්පත් ආර්ථිකයක් තියෙන දුප්පත් රටක්. එහෙම වෙලා තියෙද්දිත් මෙච්චර ලොකු දෙයක් දියුණු රටකට කරන්න පෙර දෙයක් මේ කරපු එක ගැන හිතා ගන්නවත් බෑ. ඒකින්ද සීලම දෙනාට ස්තුතිවන්ත වෙනවා, පින් අනුමෝදක කරනවා, ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩක් පින්. යනුවාද දහවල් පල්ලිකැලේ නිරෝධායන මධ්‍යස්ථානයේ ඉන්දියාවේ සහ වෙනත් විදේශ රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික පුද්ගලයින් 46 දෙනෙකු මෙලෙස නිවෙස් බලා පිටව ගියා. කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් වී සිටින ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර බෙදා දීමේ වැඩසටහන් ප්‍රදේශ කිහිපයක සංවිධානය කර තිබුණා. කොරෝනා වෛරස තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දී ඇති ගැටලුවලට සහනයක් ලබා දීමේ අරමුණින් තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුලිය ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කළ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම බෙදා දීමේ සේවාව කඩිනම් කිරීමට කටයුතු යොදා තිබෙනවා. කොරෝනා වෛරසයේ පැතිරියම වැළැක්වීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලටදී ශ්‍රී ලංකා තෙපල් දෙපාර්තමේන්තුව හරහා නිවසවලට ගොස් ඖෂධ බෙදා හැරීමේ කටයුතු අනුරාධපුර ප්‍රදේශයේදී මෙලෙස ක්‍රියාත්මක කෙරුණා. ID එක තියෙනවනේ. නමයි බෙහෙතේ හරිද කියලා බලන්න. මේ බෙහෙත් පෙත්තර. බෙහෙත් එක අනිත් පැත්තට. රත්නපුර ප්‍රදේශයේ තෝරාගත් පවුල් 550ක් වෙත රුපියල් ලක්ෂ 12ක පමණ වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් විසින් සිදු කර තිබෙනවා. 992 වවුනියෝ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 4ක සමෘද්ධි බැංකුව හරහා රජයේ සහන ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වුණා. ඒ අනුව වවුනියෝ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ලාභීන් සහ අඩු ආදායම් ලාභීන් 14202ක් සඳහා මූලික අදීර යටතේ රුපියල් 5000 මූලික දීමනාව ලබා දීම සිදු කෙරුණා. මෙම පිරිස වෙත වියලි ආහාර ද්‍රව්‍යද මෙහිදී ලබා දී තිබෙනවා. මේ අතර මාතලේ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා ඇතුළු වෛද්‍යවරුන් විසින් ලක්ෂ 1000කට අධික වටිනාකමකින් යුත් වියලි ආහාර ද්‍රව්‍ය කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින මාතලේ ජනතාව වෙනුවෙන් බෙදා දීම සිදු කර තිබෙනවා. COVID-19 වෛරසයේ පැතිරියමේ අවධානමත් සමග සෞභාග්‍ය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන සමගාමීව සෞභාග්‍ය ගෙවත් යන සංකල්පය යටතේ හැටන් ප්‍රදේශයේ ජනතාවට බීජ බෙදා දීම අද දින සිදු කෙරුණා. එය අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගොවිජන සේවා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්. රාත්‍රී පුවත් විකාශය අවසන්. යළි තොමෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.